සියලු දෙනාටම සුබම සුබ දවසක් ස්මාර්ට් ඇග්‍රි යූටියුබ් channel එකට ඔබ සියලු දෙනා අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මේ පචවගාවේ යාළුවනේ දැන් මේකට හදින 45යි අපි දැන් මේකේ පළදාව නෙලන්න ආරම්භ කරලා තියෙන්නේ දැන් මම කිව්වා මේකට පොඩි කාලයයි යන්නේ දින 45 කියන්නේ මේ තවන් කාලයත් එකම යාළුවනේ ඉතින් දින 45ක් වෙද්දි මේ තත්ත්වෙට ගන්න පුළුවන් දැන් මේ වගාවක් තියෙනවා මෙතන පැකට් 500කට එහා තියෙනවා මේ තියෙන වගාවේ මේ පැකට් 500ේ මේ එක පැකට් එකට එක පැලයි අපි මේ රෝපණය කරලා තියෙන්නේ මේ පැලේ මේ ගහ සාමාන්‍යයෙන් යාළුවනේ ග්‍රෑම් 400ක් 500කට එහා තියෙන ගහක් තියෙනවා ඉතින් යාළුවනේ අපිට හොඳ කිලෝ ගාණක් මේ වගේ පැකට් එක හැදුවම අපිට පළදාව ගන්න පුළුවන් ඉතා හොඳ භෝගයක් අපේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් හොඳයි මම පහුගිය වීඩියෝ එකෙන් කිව්වා ඉතින් පචෝ ඔයාට මේ හදා ගන්න පුළුවන් ඔයාට මේ වගේ බීජ වර්ග යාළුවනේ හොයාගන්න බැරි නම් මට කියන්න මම ඔයාට එවන්නම් මෙන්න මේ අංකයට කතා කරන්න නැත්නම් WhatsApp පණිවිඩයක් දෙන්න කතා කරන්න බැරි වුණොත් ඔයාට මේ බීජ වර්ග ඕන නම් මම ලංකාව ඕන තැනකට එවන්නම් හොයාගන්න අමාරු නං මොකද අපේ පැත්තේ ඕන තරම් මේ වගේ මේ බීජ වර්ග හොයාගන්න පුළුවන් අපි බලමු මේ කොටසේ තමයි පළදාව අපි නෙලන්න පටන් ගත්තේ නෑ උඩ කොටසේ පළදාව නෙලනවා යන්කෝ අපි බලමු ගිහිල්ලා කොහොමද මේකේ පළදාව නෙලන්නේ කියලා නෝ ඉතින් යාළුවනේ මම ගිය සතියේ පෙන්නුව පචෝ අපේ මේ වගාවේ අපි දැන් මේ පළදාව නෙලන්න ආරම්භ කරලා තියෙනවා එක පාරම අපි මේ ඔක්කොම නෙලන්නේ අවශ්‍ය ගහ හොඳට වර්ධන වුණ ශාකේ විතරයි අපි නෙලාගන්නේ ඉතින් අපි මේ සෙල්ලියක් අයි ඉන්නවා මේ පචෝ පළදාව නෙලනවා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ පළදාව අපි ගන්න කියලා මේක අපි හදලා තියෙන ග්‍රෝ බෑග් එකකනේ අර සලාද පිපිඤ්ඤා හදලා ඒකෙන් ඉවත්ලාන පැකට් වල තමයි මේක හදලා තියෙන්නේ අපි මේ මාධ්‍ය නිකන් විසි කරන්නේ නැහැ මේකෙ මොන හරි දෙයක් අපි හදනවා හදලා තමයි පළදාව ගන්න පුළුවන් මොකද අපි යොදවන ආයෝජනේ හොඳ වටිනාකමක් ගන්න නම් අපි මේ අස්සම් මුල්ලන් නැහැ මේ වගේ වගාවක් සිදු කරන්න ඕනි ඉතින් ඒ වගාව සිදු කරපුවම ඔයාට ආර්ථික ලාභයක් ගන්න පුළුවන් මේ දවස් ටිකේ නම් පචෝ මිල ටිකක් මිල අඩු වෙලා තියෙන වෙරඳ පොලේ නමුත් ඉල්ලුම තියෙනවා අපි බලමු කොහොමද මේ කපන්නේ කියලා සාමාන්‍යයෙන් යාළුවනේ පචෝ ගහක් දැන් මේ ගහ මෙන්න මේ බලන්න මේක ලස්සන බලන්නකෝ මේ ගහේ හොඳට කොළ කොළ 20ක් 30ක් තියෙන හොඳ පචෝ පඳුරක් මේ තියෙන්නේ මේක දැන් බරයි යාළුවනේ මේක ග්‍රෑම් 300ක් 400ක් පමණ වෙන්න මේක බර තියෙනවා මේ වගේ ගස් තුනක් තිබ්බම කිලෝ එකට වැඩි යන අවස්ථාවල් තියෙනවා ඉතින් මේ වගේ ගස් දෙකක් කිලෝ එකක් වෙන අවස්ථාවල් තියෙනවා ඉතින් මේ බලන්න ඉතින් මේවට යන්නේ යාළුවනේ දවස් 45යි දැන්ට මේකට 45යි මේ කොටුවට දැන් පළදාව අපිට දවස් 30න් 35න් නෙලන්න පුළුවන් තවන් කාලෙත් එක්ක දැන් අපි මේ තවානයක් දාන්න එපා මේක පැල කරගන්න මේ පැලත් එක්කම මේ තවන් කාලෙත් එක්කම තමයි යාළුවනේ දවස් 45 යන්නේ ඉතින් ඉක්මනින් මේක වගා කරලා පළදාව ගන්න පුළුවන් වගාවත් තමයි මේ පචෝ වගාව ඉතින් මේ පළදාව නෙලනවා ඉතින් මේකෙන් අපි මේ කොටුවේ යාළුවනේ අපි මේ තියෙන හොඳ මේ වගේ ග්‍රෑම් 400ක් 300ක් වෙච්ච පඳුරු තමයි අපි මේ වගේ කපා ගන්නෙ මේවා වෙළඳපොලේ ඕන තරම් ඉල්ලුම තියෙනවා විශේෂයෙන් සීසන් කාලේ. ඒ කියන්නේ සීසන් කියන්නේ මේවට ඉල්ලුම තියෙන කාලේ තියෙනවනේ යාළුවනේ. විදේශිකව ලංකාවට පැමිණෙන කාලවල වල, ඒ වගේම ලංකාවේ විවිධ උත්සව පවත්වන කාලවල වල, ඒ වගේම ලංකාවේ මොන හරි ඉවෙන්ට් තියෙන අපි කොහොම ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියමුකෝ. ක්‍රිකට් මැච් එකක් තියෙනකොට සංචාරකෝ අපේ ලංකාවට එනවනේ. මේ මැච් එක බලන්න. එතකොටත් හෝටල් වල බුකින් ඇති වුණාම මේ වගේ ඉල්ලුම හොඳටම තියෙනවා. ඉතින් හොඳ වගාවක් පචෝ කියන්නේ ඊටා ශරීරයට ගුණදායි හොඳ එළවලු වර්ගයක් සලාද වර්ගයක් ශරීරයේ රෝග රසකට මේක හොඳයි විශේෂයෙන් අමුයෙන් තමයි ගොඩක් දුරට මේක ආහාරයට ගන්න උයලත් ඉතින් අපි උයල වගේත් මේක ආහාරයට ගන්න පුළුවන් නමුත් මේක ක්වොලිටි එකන්නේ අමුයෙන් ආහාරයට ගත්තම සලාද විදියට අපි හදලා ආහාරයට ගත්තම තමයි මේ ක්වොලිටි එන්නේ ඉතින් යාළුවනේ මේ වගේ පොඩි වෙන්නේ නැති වෙන්න අපිට මේ වගේ පැක් කරගන්න පුළුවන් මේ දැල් බෑග් එකට අපිට උනම් මේකට කූඩයක් භාවිතා කරන්නත් පුළුවන් ඉතින් අද අපේ මේ ඕඩරේට පොඩි කිලෝ ප්‍රමාණයක් යන හින්දා මේ බෑග් එකට අපි මේ විදිහට පැක් කරනවා ඉතින් මෙහෙම ඩැමේජ් වෙන්නේ නැහැ මේක තලන්නේ නැහැ අපි මෙහෙම ඉතා හොඳින් පැකින් එකට දානවා මේක ඉමීට ප්‍රවේශයෙන් අපි අර යනවා කූඩ එක පැකින් කරන එක තමයි වඩා හොඳ නමුත් අපි දන්නවා මේක ප්‍රවාහනයේදී අපි තැලෙන්නේ නැති වෙන්න අපි මේක ප්‍රවාහනය කරන්න අපිම ප්‍රවාහනය කරන හින්දා ඒක ගැටලුවක් නැහැ එහෙනම් මෙහෙම තමයි මේ පැකින් එක අපි දාන්නේ